පුළුවන් පුංචි දුවේ පුතේ අදත් ඔන්න පරිසරේ පාඩම අරගෙන මම ආවා ගුරුගෙදරින් ඔයාලගේ නිවසට මල් වගේ පොඩි ළමයි හරිම ලස්සනයි හැඩ වෙලා සැරසෙලා මල් වගේ දිලේ පුංචි ළමයි මල් වගේ හරිම ලස්සනයි මල් වගේ ලස්සන පුංචි ඔයාලට යහගුණ දම් එකතු වුණාම තවත් ලස්සනයි මගේ පුංචි දුවල පුතාලට අද මම මේ කියලා දෙන්න සූදානම් වෙන්නේ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තුලින් තුන ශ්‍රේණියට අදාළ අපේ යහ පැවැත්ම පාඩමයි පුතේ ඔයාලා දැකලා තියනවද දැලඹුවා දැලඹුව දැක්කහම අපිට මොකද හිතෙන්නේ බය හිතෙනවා නේද පුතේ දැලඹුව දැක්කහම අපිට බය හිතෙනවා අපි ඉක්මනට එයාව අරගෙන වෙනත් තැනකට ගිහින් දානවා නේද දැලඹුවා ප්‍රිය ජනක සතෙක්ද නැහැ දකින්න අප්‍රසන්න සතෙක් තමයි දැලඹුවා පුංචි දුවේ පුතේ මේ කවුද මේ ලස්සන සමනල් රෑනක් නේද සමනල්ලු හරිම ලස්සනයි දැක්කහම අපිට මොකද හිතෙන්නේ හරි ආස හිතෙනවා නේද පුතේ අපිට එයාලගේ පස්සෙන් දුවන්න හිතෙනවා එයාලා දිහා බලාගෙන ඉන්න හිතෙනවා සමනල්ලු කොච්චර ලස්සනද මේ සමනල්ලුන්ට පුළුවන් පුතේ දුර ඈත පියාඹගෙන යන්න පුළුවන් නේද අහසේ මල් ගොමු උඩින් ලස්සනට යාලට පියාඹගෙන යන්න පුළුවන් ඒ වගේම තමයි පුතාලා දැකලා ඇති අහලා ඇති සමනලුන් දුර ගමන් වල යදෙනවා කියලා ඒ කියන්නේ පුතේ පුතාලා අහලා තියනවද සමනලුන් සිරිපාත වඳින්න යනවා කියලා ඉතින් මෙන්න මේ වගේ සමනලුන් කියන්නේ අපිට හරිම ආස හිතෙන අපි දැක්කහම අපේ හිතට සතුටක් ගෙන දෙන සතෙක් නේද පුතේ දැලඹුවා දලඹුවා ඒ වගේද දැක්කහම පුංචි ඔයාලට බය හිතෙනවා නේද දලඹුවා හදිසියවත් අපේ අතේ ගෑවුනොත් අපේ අතේ පළු වෙනවා නේද පුතේ ඒක කසන්න ගන්නවා වේදනාවක් එනවා දැවිල්ලක් එනවා තුවාල ඇති වෙන්න බලනවා නේද පුතේ දලඹුව ගෑවෙනවට අපි කැමතිද අපි ඉක්මනට එයාගේ නෑත් වෙනවා නේද පුතේ මගේ පුංචි දුවල පුතාලා දලඹුවන්ට හරිම බයයි ඔන්න පුංචි දුවේ පුතේ සමනලේක් විදිහට මේ ලෝකයේ ලස්සන කරන්න සමනලේක් වගේ වෙන්න පුංචි ඔයාලා කැමති නේද අපිට පුතේ සමනලේක් වගේ ලස්සනට කීකරුව ගුරු උපදෙස් පිළිපදින හොඳ දරුවෙක් වගේ හැසිරෙන්න තියෙන ප්‍රධානම තැනක් තමයි පුතේ අපේ පාසල අපි බලමු පුතේ පාසලේදී අපි කොහොමද සමනලේක් වගේ හොඳ දරුවෙක් වෙන්න ඕනේ කියලා පාසලේදී අපි පිළිපදින්න ඕන නීති රීති පිළිපදින්න ඕන කරුණු කීපයක් තියෙනවා අපි බලමු මොනවද අපි පිළිපදින්න ඕන කරුණු කියලා පුතේ අපි පාසල පටන් ගන්න වේලාවට ප්‍රථමව පාසලට එන්න ඕනේ කොහොමද අපි එන්න ඕන නිසි සෝදානමකින් යුක්තව නිසි සූදානමකින් යුක්තව අපි පාසලට එනවා කියන්නේ පාසල් නිලැඳුම අපි නිවැරදි විදිහට අඳින්න ඕනි නේද හොඳින් හිස පීරන්න ඕනි සපත්තු මේස් දාන්න ඕනි මේ විදිහට පිළිවෙලට නිසි විදිහට සූදානම් වෙලා පාසල පටන් ගන්න කලින් අපි පාසලට එන්න ඕනි ඒ වගේම තමයි පුතේ අපි පාසලට ආවට පස්සේ මගේ පුංචි පුතාලා පාසලේදී අහන්න කැමතිම හඬ මොකද්ද කියන්න බලන්න මතක් කරලා මොකද්ද අහන්න ආසම හඬ කියලා සීනු හඬ නේද පුංචි දුවේ පුතේ සීනු හඬ නේද අපි වැඩියෙන් බලාපොරොත්තු වෙන්නේ අහන්න දැන් වැදෙයි දැන් ඇහෙයි කියලා අපි වැඩියෙන් අහන්න බලාපොරොත්තු වෙන් ඉන්නේ පාසලේදී සීනු හඬ නේද සීනුව පුතේ අපිට පාසලේදී ගොඩක් දේවල් කියනවා නේද කාලච්ඡේද අවසන් වන වෙලාව අපිට කියන්නේ සීනුව කාලච්ඡේද අවසන් වන වෙලාවට අවනතව වෙනත් විෂයන් වලට සූදානම් වෙන්නත් අපි පාසලේදී පුරුදු වෙන්න ඕනේ. ඒ නීතියටත් අපි අනුගත වෙන්න ඕනේ. ඒ වගේම තමයි පුතේ පාසලේදී අපි පිළිපදින්න ඕන තවත් කරුණක් තමයි විවේක කාලය. මගේ පුංචි දුවල පුතාලා විවේක කාලය ලැබෙනකම් බලාගෙන ඉන්නේ පුංචි සමනල් රෑනක් වගේ එළියට නැත්තම් ක්‍රීඩා පිට්ටනියට දුවගෙන යන්න. නේද පුංචි දුවේ පුතේ? හැබැයි පුතේ අපි පාසලේදී විවේක කාලය ගන්නවා වගේම විවේක කාලයට අවනත වෙන්නත් ඕනේ විවේක කාලය අවසන් කියලා සීනුව හැඬ වෙනකොටම නැවත පන්ති කාමරයට එන්න ඕනේ අපේ අධ්‍යයන වැඩවලට සහභාගි වෙන්න ඒ වගේම තමයි පුතේ අපි පාසලේදී අවනත වෙන්න ඕන අනුගමනය කරන්න ඕන තවත් සිරිතක් කරුණක් තියෙනවා මොකද්ද ආගමික කටයුතු වලට අපි
අවනත වෙන්න ඕනි. අපි උදේ පුතේ පාසල පටන් ගන්න වෙලාවටත් පාසල නිම වෙන වෙලාවටත් අපිට අදාලා අපි අයත් වෙන ආගම අපි අදහනවා. නේද පුතේ? ඉතින් මේ වෙලාවට අපි මොකද කරන්න ඕනේ? යහපත් දරුවෙක් විදිහට, හොඳ දරුවෙක් විදිහට අපි මොකද කරන්න ඕනේ? අපි ආගමික කටයුතු වලට ක්‍රමානුකූලව යෙදෙන්න ඕනේ, අවනත වෙන්න ඕනේ. නේද පුතේ? අපි හික්මීමෙන් යුතුව, සංවරව, නේද, වෙන වැඩ කරන්නේ නැතුව, දඟලන්නේ නැතුව අපි ආගමික කටයුතු වල යෙදෙන්න ඕනේ. ඒ වගේම පුතේ, පාසලේදී අපිට පුංචි පුංචි පණිවිඩ අරන් එනවා. කවුද අරන් එන්නේ? පන්ති නායක නායිකාවෝ, ශිෂ්‍ය නායක නායිකාවෝ, ගුරුවරු, අපේ විදුහල්පතිතුමන් අපිට විවිධ නිවේදනයන්, විවිධ සංනිවේදනයන් අරගෙන එනවා. අපි මොකද කරන්න ඕනි? ඒ සංනිවේදනයන් වලට හොඳින් ඇහුම්කන් දීලා ඒ අනුව අපි කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනි. ඒ කියන්නේ පුතේ, විශේෂ සංනිවේදනයන්ට අවනතව තම කාර්යයන් ඉටු කරන්න අපි පුරුදු වෙන්න ඕනි පාසලේදී යහපත් දරුවෙක් විදිහට. ඒ වගේම තමයි ටීචර් ඔයාලට මතක් කරනවා, පාසල නිම වෙන වෙලාවට, පාසල ඇරෙන වෙලාවට අපි අවනතව කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ සීනුව වදිනකොටම අපි එදා දවසට නියමිත වැඩ නියමාකාරයෙන් අවසන් කරලා සීනුවට අවනතව නැවත පාසල අවසන් කරන්න නිවෙස් බලා යන්න සූදානම් වෙන්න ඕනේ. නේද? පොත්පත් ටික පිළිවෙලට බෑග් එකට දාගෙන, නේද, ආගම අදහලා, නේද, අපි පාසලෙන් පිට වෙන්නේ. එහෙමනේ. මෙන්න මේ විදිහට පුතේ අපි පාසලේදී මේ වගේ කරුණු පිළිපැද්දොත් අපේ පුතාලට, මගේ පුංචි පුතාලට පුළුවන් හොඳ යහපත්, කවුරුත් අගය කරන, අර මම කලින් කිව්වා වගේ සමනලෙක් වගේ පුංචි දරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් පුතේ, මේ වගේ ඔන්න හොඳ දරුවෝ මගේ පුංචි පුතාලගේ හිතට සතුටක් දෙන අවස්ථා මොනවද? පුංචි මගේ පුංචි පුතාලගේ හිතට දුක දැනෙන වෙලාවලුත් තියෙනවා. ඒ වුණාට අපි වැඩියෙන් කැමති අපේ පුංචි හිත්වලට, මගේ පුංචි පුතාලගේ හිත්වලට සතුටක් දැනෙන්නනේ. නේද? මොන වගේ අවස්ථාවලද අපිට සතුටක් දැනෙන්නේ? ක්‍රීඩා කරන අවස්ථාවලදී, සාමූහිකව කණ්ඩායමක් විදිහට අපි ක්‍රීඩා කරනකොට යාළුවොත් එක්ක, හිතමිතුරුනුත් එක්ක අපිට හරිම සතුටුයි. නේද පුතේ? ඒ වගේම සින්දු කියන අවස්ථාවලදී, නේද, අපිට හොඳ තෘප්තියක් නේ, අපිට හරි ආසයි සින්දුවක් කියලා විනෝද වෙන්න. නේද පුතේ? ඒ වගේ වෙලාවල් වලටත් මගේ පුංචි පුතාලගේ හිතට සතුටුයි. නේද? ඊළඟට පුතේ, අපේ පුංචි හිතට සතුටක් දැනෙන අවස්ථාවක් තමයි ගුරුවරයෙකු අගය කරන විට. අපේ පන්තියේ ගුරුතුමිය, එහෙම නැත්නම් ගුරුතුමා, අපේ විදුහල්පතිතුමා අපිව අගය කරනකොට අපිට ආසයි. නේද පුතේ? නේද? අපේ හිතට හරිම සතුටුයි නේ. පුංචි ආඩම්බරයකුත් එක්ක සතුටක් නේද අපේ හිතට එන්නේ. ඒ වගේම තමයි පුතේ, විභාගවලින් ජය ගන්නා විට, නායකත්වයේ ලැබෙන විටදී අපිට සතුටුයි නේද? විභාගවලින් ජය ලැබෙනකොට, නේද, අම්මේ මම විභාගේ පාස්, නේද, මට ජය ලැබුණා, අම්මේ මම නායකයෙක් වුණා, ඔන්න ඔය විදිහට අපේ හිතට හරිම සතුටුයි නායකත්වය ලැබෙන විට. ඒ වගේම පුතේ, වැඩිහිටියෝ, අපේ සමාජයේ ඉන්න වැඩිහිටියෝ අපිට හොඳයි කියා, හොඳ පුතා, හොඳ දුව, මේ විදිහට මගේ පුංචි දුවල පුතාලට හොඳයි කියනකොට, නේද, නිතරම හොඳ අහනකොට සතුටුයි නේද? ඒ වගේ තමයි පුතේ. ඔන්න අපි බලමු අපිව අගය කරන අය කවුද කියලා. කවුද පුතේ සමාජයේ ඉන්න අපිව අගය කරන වැඩිහිටියෝ? දවසේ දිනම් අපේ අම්මා තාත්තා. නේද පුතේ? අම්මයි තාත්තයි අපේ ඔළුව අත ගාලා හරිම ආදරෙන් මගේ හොඳ පුතා, මගේ හොඳ දුව, නේද, කියන දේ අහනවා. නේද? ඔයා හොඳ ළමෙක්. මේ විදිහට අපේ ඔළුව අත ගාලා එහෙම කියනකොට ඔන්න අපිට සතුටුයි. ඔන්න නිවසේදී අගය කරන්නේ අපේ අම්මයි තාත්තයි. ඒ වගේම පාසලේදී ගුරුවරු, නේද, ගුරුතුමා, ගුරුතුමිය අපිව අගය කරනවා. විදුහල්පතිතුමා අපිව අගය කරනවානේ. හොඳ දක්ෂ දරුවෙක්, ඔයා හොඳ දක්ෂ දරුවෙක් නේ, මගේ පුංචි දුවල පුතාලා එහෙම අහලා තියෙනවා නේද? අගය කිරීම වලට ලක් වෙලා තියෙනවා නේද මගේ පුංචි දුවේ පුතේ? පන්සලේ ස්වාමින් වහන්සේ, නේද, පූජකතුමා, ඒ වගේම අපේ පාසලේ විදුහල්පතිතුමා, මෙන්න මේගොල්ලෝ තමයි, මෙන්න මේ අය තමයි පුතේ සමාජයෙන් අපිව අගය කරන අපේ වැඩිහිටියෝ. දැන් ඔන්න මේ විදිහට සමාජයේ, බාහිර සමාජයේ ඉන්න, එළි සමාජයේ ඉන්න විවිධ වැඩිහිටියෝ අපි වගේ කරනකොට අපිට පුංචි ආඩම්බරයක් හිතට දැනෙනවා නේද?
පොඩි සතුටකුත් එක්ක පොඩි ආඩම්බරයක් තියෙනවනේ මගේ පුංචි දුවල පුතාලගේ හිතේ. එහෙනම් අපි ඊළඟට බලමු මේ විදිහට. යහපත් ක්‍රියා කිරීමෙන් අර පුංචි සමනල්ලු වගේ යහපත් දේවල් කිරීමෙන් හොඳ දරුවෙක් වීමෙන් අපිට ලැබෙන වාසි මොනවද කියලා. මොනවද පුතේ වාසි? සතුටක් දැනීම. මම ඉස්සෙල්ලත් කලිනුත් පුතාලට කිව්වා නේද, හොඳ දේවල් කළාම හොඳ දේවල් ලැබෙනවා නේද පුතේ? අපේ අම්මලා තාත්තලා අපිට කියලා දීලා තියෙනවනේ නේද, පන්තියේ ගුරුතුමිය අපිට කියලා දීලා තියෙනවනේ, හොඳ දේවල් කළොත් හොඳ දේවල් ලැබෙනවා. හොඳ දේවල් කළාම යහපත් දේ කළාම අපේ හිතට සතුටක් දැනෙනවා. ඒ වගේම තමයි දරුවනේ, අපිට ජයග්‍රහණ ඉතාම පහසුවෙන් ජයග්‍රහණ හිමි කරගන්න පුළුවන්. අපි හොඳ දරුවෙක් වුණාම අපිට ජය ගන්න නොහැකි ඉතා අපහසු අභියෝග ඉතාම සාර්ථකව ජය ගන්න පුළුවන් අපි යහපත් දේ කිරීමෙන් නේද පුතේ? ඒ වගේම තමයි දැන් මේ විදිහට අභියෝග ජය අරගෙන අපි කරන කියන දේවල් සාර්ථකව කළාම අපිට නායකත්වයේ හිමි වෙනවා. ඔන්න අපිට ලැබෙන තවත් වාසියක් නේද? හැබැයි නායකයෙක් වුණාම මගේ පුංචි දුවල පුතාලා හොඳ නායකයෙක් වෙන්න ඕනේ. හොඳ නායකයෙක් වුණාම නේද, හොඳ නායකයෙක් මේ ප්‍රිය වචන කතා කරන යහපත් විදිහට හැසිරෙන හොඳ නායකයෙක් වුණාම අපිට මොනවද ලැබෙන්නේ? ප්‍රශංසා ලැබෙනවා නේද පුතේ? ප්‍රශංසා ලැබෙනවා. සමාජෙ ඉන්න කවුරුත් අපිව දකින අය අපිව අගය කරනවා. ඒ වගේම තමයි පුතේ අපිට ත්‍යාග සම්මාන ලැබෙනවා නේද පුතේ? අපි හොඳ නායකයෙක් වෙලා අපිට ප්‍රශංසාවත් එක්ක අපිට ත්‍යාග සම්මාන ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔන්න අපිට තවත් වාසියක් ලැබෙනවා යහපත් දේවල් කිරීමෙන්. මොකද්ද ඒ යහපත් දේවල් කිරීමෙන්? මගේ පුංචි දුවේ පුතේ අපි ටිකක් සමාජ ජනප්‍රිය චරිතයක් වෙනවා නේද? පාසලෙත් ඇති නේද පුංචි, මගේ පුංචි දුවල පුතාලා පාසලෙත් එහෙම වෙන්නේ නැති නේද? ටිකක් ජනප්‍රියයි නේද? හොඳ දරුවෙක්. එයානම් හරිම හොඳයි, හරිම දක්ෂයි නේද? හරි ගුණ යහපත් දරුවෙක් නේද? හොඳ දේවල් කරන දරුවෙක්. මෙන්න මේ විදිහට සමාජයෙන් අපිට පුංචි ජනප්‍රියතාවයක් ලැබෙනවා. ඔන්න අපි යහපත් දේ කළොත් නිතරම හොඳද? මේ විදිහට ඔන්න පුතේ සමාජයෙන් අපිට යහපත් දේ කිරීමෙන් වාසි ලැබෙනවා. වගේම පුංචි අපේ අතින් අපි නොදෙනුවත්කම, මගේ පුංචි පුතාලා හිතලා වැරදි කරන්නේ නෑ නේද පුතේ? නොදෙනුවත්කම නිසා, අපි නොදන්නාකම නිසා නේද අපි අතින් යම් යම් වැරදි වෙන්න පුළුවන්. ඒ වැරදි නිසා පුංචි ගැටලු වලට අපිට මුහුණ දෙන්න අවස්ථාව ලැබෙනවා. මොනවද පුතේ? නොදෙනුවත්කම නිසා අපි කරන අපි අතින් වෙන වැරදි සහ ගැටලුකාරී අවස්ථා මොනවද? අපි බලමු මොනවද ඒ ගැටලුකාරී අවස්ථා කියලා. මොනවද? අපි උදේට පාසල් එනකොට, නැවත පාසල නිම වෙලා නිවසට යනකොට, පාරෙදි නේද පාසලට පැමිණීමේදී වැඩිහිටියන්ට උසුළු විසුළු කළොත් ගැටලු ඇති වෙනවා නේද පුතේ? අපි නිලැඳුමත් ඇඳගෙන නේද පාසල් එනකොට, නැවත යනකොට, පාසල දෙපස ඉන්න මග දෙපස ඉන්න වැඩිහිටියන්ට උසුළු විසුළු කළොත් නේද මොකද වෙන්නේ? අවමානයක් ඇති වෙනවා. අපේ පාසලට අවමානයක් ඇති වෙනවා නේද? නරක දරුවෙක්, අපෝ ඒ දරුවා නම් හොඳ නෑ, ඔය විදියට අපිට අහන්න ලැබෙනවා නේද? ගැටලුකාරී අවස්ථාවක් ඔන්න ඇති වෙනවා. අපි පාරෙදි මහමගදි වැඩිහිටියන්ට උසුළු විසුළු කළොත්. ඒ වගේම තමයි පුතේ රංචු වශයෙන් පාසලට පැමිණීමේදී ගැටලු ඇති වෙනවා. මගේ පුංචි පුතාලා පාරේ එනවනේ කීප දෙනෙක් එක්ක අත් අල්ලගෙන ලොකු කතා බහක යෙදිලා නේද පුතේ? එහෙම එන එක හොඳද? නැහැනේ නේද? විවිධ අනතුරු වෙන්න පුළුවන්. අපි පාසල් එනකොට රංචු වශයෙන් පාසලට ආවොත් විවිධ අනතුරු වෙන්න පුළුවන්. රිය අනතුරු වෙන්න පුළුවන් අපිට නේද? අපිට මතක නෑනේ යාළුවොත් එක්ක හිනාවෙවි කතා කර කර රංචු වශයෙන් එනකොට නේද මග දෙපස තියෙන දේවල්, අනතුරුදායක දේවල් අපිට අමතකයි. එතකොට අපිට අනතුරු වෙන්න පුළුවන්. අපිට පුතේ අපි අතින් තවත් ඔන්න අපි නොදෙනුවත්තම වෙන වැරැද්දක් තමයි මෙන්න මේ පාසලේ සුන්දරත්වයට හානි කිරීම නිසා ඇතිවන ගැටලු. පුතේ
අපිට ලස්සන පාසලක් හිමි වෙලා තියෙනවා නේද? ලස්සන මල් ගස් තියෙන නේද? ලස්සන ක්‍රීඩා පිට්ටනියක් තියෙන. හරිම ලස්සනනේ. මගේ දුවල පුතාලා හැමදාම පාසල් එන්නේ හරිම සතුටින් ඉන්නේ නේද පුංචි දුවේ පුතේ? ඉතින් මේ සතුටින් පාසල් එන්නේ අපේ පාසල හරිම සුන්දර ස්ථානයක් හින්දා. මේ පාසල සුන්දරයි. මේ සුන්දරත්වය ඇති කරන්නේ පාසලේ තියෙන දේපල, මල් පාත්ති, මල් ගස් නේද, ගොඩ නැගිලි. අපි මේ පාසලේ සුන්දරත්වයට ලස්සනට පේන දේවල් වලට හානි කළොත් ඔන්න අපෙන් වෙන වැරැද්දක් නේද? ඔන්න අපෙන් වෙන වැරැද්දක් නේද? ගැටලුවක් ඇති වෙන අවස්ථාවක් තමයි අපි ඔන්න පාසලේ තියෙන මල් ගහකින් මල් කඩලා දැම්මොත්, මල් ගස්වල අතු කඩලා දැම්මොත්, මල් පාත්ති පාගලා දැම්මොත් ඔන්න ගැටලු ඇති වෙන අවස්ථාවක්. ඒ වගේම තමයි පුතේ අතපය සේදීම, වැසිකිලි කැසිකිලි සුදුසු පරිදි භාවිත නොකිරීම, මෙන්න මේවා නිසා ඔන්න ජලයේ අපතයාම වැනි කරුණු නිසා ගැටලු ඇති වෙනවා. විවිධ වසංගත රෝග වැනි අවස්ථාවන් සමාජයේ තියෙනකොට ඔය අතපය සේදීම ඉතාම වැදගත්නේ පුතේ නේද? අපි නිතරම හොඳින් අතපය සෝදා සිටීම ඉතා වැදගත්. විශේෂයෙන්ම පුතේ අපි වැසිකිලි කැසිකිලි භාවිතා කරලා ආවට පස්සේ හොඳින් අතපය සෝදන්න ඕනේ. ඒ වගේම තමයි අපි පාවිච්චි කරලා අවසන් වුණාට පස්සේ වැසිකිලිය හෝ කැසිකිලිය හොඳට පිරිසිදු කරන්න ඕනේ නේද? ජලයේ අපතේ නොයන ලෙස හොඳින් පිරිසිදු කරන්න ඕනේ. එහෙම නොකළොත් පුතේ ඔන්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් මගේ පුංචි දුවේ පුතේ, දැන් මේ ටීචර් කතා කළේ මම ඔයාලට කියලා දුන්නේ මේ ගැටලු ඇති වෙන අවස්ථානේ පුතේ. මේ ගැටලු අපිට අවම කරගන්න පුළුවන් නේද පුංචි පුතේ දුවේ? අපි පාසලට එනකොට සංවරව හික්මීමෙන් පාසලට එන්න පුළුවන් නම් නේද, ඔන්න වැඩිහිටියන්ට උසුළු විසුළු කිරීමෙන් ඇතිවන ගැටලු ඒවෙන් වළක්ින්න පුළුවන් අපිට. ඒ වගේම තමයි රංචු වශයෙන් පාසලට එන්නේ නැතුව පාරේ දකුණු පැත්තෙන් අයින් වෙලා පිළිවෙලට පාසලට එනවා නම් ඔන්න රංචු වශයෙන් පාසලට පැමිණීම නිසා ඇතිවන ගැටලුත් ඔන්න ගැටලු වලනොත් අපිට වැළකෙන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ පාසලේ සුන්දරත්වයට හානි කරනවා වෙනුවට පාසලේ ලස්සන සුන්දර බව වැඩි කරන දේවල් අපිට කරන්න පුළුවන් නේද? මේ වගේ අපේ පාසල වෙනුවෙන් අපි අතින් වෙන වැරදි අවම කරගත්තොත් අපිට, අපි ඒව හදාගත්තොත් මගේ පුංචි දුවල පුතාලා හොඳට හිතලා බලලා ඒව හදාගත්තොත් ඔන්න විවිධ ගැටලු ඇති වෙන අවස්ථා අපිට වළක්ව ගන්න පුළුවන්. මම පුංචි යෝජනාවක් කරනවා නේද පුතේ? දැන් ඔන්න මේ වැරදි ගැන අපිට පුළුවන් අපේ යාළුවෝ දැනුවත් කරන්න නේද? මේ විදිහට කරන්න එපා, මේ විදිහට පාරේ යන්න එපා නේද? අපි අපේ පාසලේ මේ ලස්සන තැන් ආරක්ෂා කරමු. ඒ වගේම පුතේ අපිට තවත් හොඳ ක්‍රමයක් තියෙනවා. මොකද්ද? විවිධ ආදර්ශ පාට අපිට පුළුවන් අපේ පන්ති කාමරයේ, අපේ පාසලේ එල්ලලා තියන්න නේද? හැලමයින්ට වැඩිපුර පේන තැන්වල අපිට ප්‍රදර්ශනය කරන්න පුළුවන් ආදර්ශමත් වැකි කිහිපයක්. අපි බලමු ඒ වගේ ආදර්ශමත් වැකි කිහිපයක්. ඔන්න මගේ පුංචි දුවල පුතාලා පාසල් ගියාම පුතාලගේ පන්ති කාමරයටත් මෙන්න මේ වගේ ආදර්ශමත් වැකි හදලා අනිත් යාළුවන්ටත් පේන්න ප්‍රදර්ශනය කරන්න ඕනේ. හොඳද? මොනවද? අපි බලමු. අපි වැඩිහිටියන්ට ගරු කරමු. දිනපතා පාසලට පැමිණෙමු. අද කළ යුතු දෑ අදම කරමු. අසරණ අයට පිහිට වෙමු. පොදු දේපල සුරකිමු. මෙන්න මේ වගේ ආදර්ශමත් වැකි ඔන්න මගේ පුංචි දුවල පුතාලට පුළුවන් පාසල් යනකොට හදාගෙන ගිහිල්ලා අපේ පන්ති කාමරේ, පාසලේ සිසුන්, අපේ යාළුවෝ ඉන්න තැන්වල එල්ලලා තියන්න හැමෝටම පේන්න. ඔන්න මගේ පුංචි දුවේ පුතේ, අපි ඊළඟට අපිට පුළුවන් අපේ පාසලට තෑග්ගක් දෙන්න නේද? දැන් සමනලේක් වගේ කියන දේ අහන හොඳට හැදිච්ච හොඳ යහපත් දරුවෝ ටිකක්නේ ඉන්නේ නේද? දැන් ටීචර් කියලා දුන්නනේ අපේ යහපැවැත්ම පාඩමෙන් කොහොමද එහෙම හැසිරෙන්නේ කියලා. එහෙම අපේ සමනලු රෑනක් වගේ ඉන්න මගේ මේ පුංචි දුවල පුතාලට ඔයාලට පාසලට තෑග්ගක් දෙන්න පුළුවන්. මොකද්ද? ඔයාලා ඔක්කොමල එකතු වෙලා පුළුවන් පුතේ පාසලට ලස්සන මල් පාත්තියක් තෑගි කරන්න නේද? ඔන්න එතකොට ලස්සන සමනලයත් එයි ඔයාලට බලන්න පුළුවන් ලස්සන මල් පාත්තියක් නේද? හදලා මල් පැල හිටවලා ඒවට වතුර දාලා උදේ හවස ඒව රැක බලාගෙන ඒව ලස්සන කරන්න මගේ පුංචි දුවල පුතාලට පුළුවන්. මේ වගේ ක්‍රියාකාරකමක් කණ්ඩායමක් එක යාළුවෙක් එකතු වෙලා මේවා කරනකොට පුතාලගේ අතර තියෙන බෙදා
යොදා ගැනීම සාමූහිකත්වය නේද යම් අනිත් අයවත ආරක්ෂා වෙන විදියට කොහොමද අපි වැඩක් කරන්නේ මේ හැමදේම අපිට පුරුදු පුහුණු වෙනවා ඒක නිසා ඔන්න මගේ පුංචි දුවේ පුතේ පාසලට ඔන්න ඕගොල්ලන්ට මෙන්න මේ ලස්සන තෑග්ග දෙන්න පුළුවන් අද අපි අද දවසේ ඔන්න කතා කළා තුන ශ්‍රේණියට අදාළ අපේ යහපැවැත්ම පාඩම ඔන්න ටීචර් පුතාලට කියලා දුන්නා පුතේ මම පුංචි පැවරුමක් දෙනවා මගේ පුංචි දුවලා පුතාලට මොකද්ද ඒ දැන් අපි පාසලට තෑග්ගක් දෙමු කිව්වනේ ලස්සන මල් පාත්තියක් පුංචි දුවලා පුතාලා පාසල් බිමේ සැකසිය හැකි ලස්සන මල් පාත්තියක් ඔන්න අඳින්න ඕනේ ලස්සනට පාට කරලා ලස්සනට අඳින්න ඕනේ ඊළඟට පුතේ යහපත් දරුවෙකු ලෙස කටයුතු කිරීමෙන් ලැබෙන වාසි තුනක් පුංචි පුතාලා ලියන්න ඕනේ. යහපත් දරුවෙක් ලෙස කටයුතු කිරීමෙන් ලැබෙන වාසි තුනක් ලියන්න ඕනේ. ඔන්න මේ පුංචි පැවරුම පුංචි ඕගොල්ලෝ කරන්න ඕනේ ගෙදරදී හොඳද? ඔන්න පුංචි දුවේ පුතේ අද අපේ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් වල ඉන අපේ යහපැවැත්ම පාඩමෙන් ටීචර් මම ඔන්න ඔයාලට කියලා දුන්නා පුංචි දුවේ පුතේ කොහොමද සමනලේක් වගේ ලස්සන දරුවෙක් වෙන්නේ යහපත් ගති පැවතුම් තියෙන ගුරුවරු කියන දේ අහන ලස්සන දරුවෙක් වෙන්නේ කොහොමද කියන එක මම ඔයාලට කියලා දුන්නා. ඒ වගේ තමයි ඔන්න අපි කතා කළා නේද? පාසලේදී අපි කොහොමද හොඳින් හැසිරෙන්නේ නේද? අපි වාගේ කරන්නේ කවුද? එතකොට අපි නොදැනුවත්කම නිසා අපෙන් වන වැරදි මොනවද නේද යහපත් දරුවෙක් විදියට හැසිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද වාසි මොනවද මෙන්න මේ වගේ කරුණු ඔන්න අද අපි අපේ යහපැවැත්ම පාඩමෙන් පුතාලට කියලා දුන්නා. ඉතින් මගේ පුංචි දුවලා පුතාලා දැන් දන්නවා කොහොමද ලස්සන සමනලයක් වගේ නේද සමනල් රෑනක් වගේ කොහොමද අපි හොඳ යහපත් ගතිගුණ තියෙන ගුරුවරුන්ට කීකරු වැඩිහිටියන්ට කීකරු හොඳ දරුව වෙන්නේ කොහොමද කියලා. මගේ පුංචි දුවේ පුතේ අපි සමනල්ලු වගේ නේද? මගේ පුංචි දුවල පුතාලා සමනල්ලු වගේනේ. සමනල්ලු වගේ ලස්සනම ලස්සන හොඳ ගතිගුණ තියෙන කවුරුත් අගය කරන කවුරුත් ප්‍රිය කරන හොඳ දරුවෙක් වෙමු. එහෙනම් ඔන්න මගේ පුංචි දුවල පුතාලට දුවල පුතාලා සියලු දෙනාටම ආයුබෝවන්.